පාසල් දැරියන් ලිංගික අපයෝජනයට ලක්වීම වැළැක්වීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව ලංකා ගුරු සංගමයේ සභාපති ජෝසප් ස්ටාලින් මහතා පවසනවා. කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු චෝදනා කළේ අධ්‍යාපන බලධාරීන් ඒ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු නොකරන බවටයි. පාසල් ආරම්භයේදී අපි දකිනවා විශේෂයෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශය සම්පූර්ණ පාසල්වල පවිත්‍රතාවයන් ඒ වගේම පාසල් වර්ණාලේප පාසල් ජල බිල් විදුලි බිල් මේ සියල්ල දෙමව්පිය මත වටවන තත්ත්වයක් තමයි ආණ්ඩුව තියෙන්නේ. මොකද ආණ්ඩුව යම්කිසි නිශ්චිත ප්‍රමාණයක සල්ලි දුන්නට සමස්තම දෙමව්පියන්ගේ මුදල් එකතු කිරීමේ තත්ත්වයක තමයි පාසල් මේ අවුරුද්දෙත් පටන් ගන්න යන්නේ. ඉතින් මේ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන්න ඕනේ ආණ්ඩුව. ඒ වගේම අපි දන්නවා විශේෂයෙන්ම පොලිසිය වාර්තා කරලා දෙන කාරණාවක් තමයි 2023 අවුරුද්ද විශාල පියවරයන් ගණනාවක් ගත යුතුයි කියලා අපි දන්නවා. අධ්‍යාපන බලධාරීන් මේවා සම්බන්ධයෙන් ලොකු උනන්දුවක පසු වෙන්නේ නැහැ. ඉතින් මේවා විශේෂ අවධානය ලක් යුතු කාරණා. ඉතින් මේවට කොහොමද මේවා වළක්වගන්නේ? මෙසලා ළමයි දැනුවත් කරන්නේ කොහොමද? මෙසලා වැඩපිළිවෙළක් හදාගන්නේ කොහොමද කියන කාරණාව සම්බන්ධයෙන් ආණ්ඩුව විශාල අවධානයක් ලක් කළ යුතුයි. මේක සුළුපටු ගාණක් නෙවෙයි. වාර්තානවල සිද්ධි නොනතරම් තියෙන්න පුළුවන්. ඒක නිසා අධ්‍යාපන බලධාරීන්ගේ වගකීමක් තියෙනවා ළමයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් යම් යම් වැඩපිළිවෙළ හදන්න. ඒකට අපි දැක්කා පෞගිය කාලේ අපේ හතපොත කියලා පොතක් නිර්මාණය කළා විශේෂයෙන්ම ළමයි දැනුවත් කරන්න. නමුත් ඒ ක්‍රියාවලිය කරන්න ඉඩ දුන්නේ නැහැ. විශේෂ විවිධ බලවේග මේවට ඇරීම කටයුතු කරලා. ඒක නිසා ළමයින්ගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් ළමයින්ට මේ සඳහා අධ්‍යාපනයක් දීම සම්බන්ධයෙන් විශාල වැඩසටහනක් අවශ්‍යයි. ඒ වගේම මේ පාසල් ආරම්භය සමගම අපි දන්නවා පාසල් 1902 ලංකාවේ පෝෂණ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන කලාප අධ්‍යාපන කාර්යාලය 100ක. දැන් මේ පෝෂණ ව්‍යාපෘතිය සඳහා එක ළමයෙකුට වෙන් කරලා දෙන රුපියල් 85යි. දැන් රුපියල් 85කින් කොහොමද මේ පෝෂණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ? අමාත්‍යරා ප්‍රසිද්ධිය ප්‍රකාශ කළා ප්‍රාථමික දරුවෝ සියලු දෙනාට අපි දිවාහාර වැඩසටහන ක්‍රියාත්මක කරනවායි කියලා. නමුත් ඒක ප්‍රකාශයක් පමණයි. දැන් තවමත් අපි දකින විදිහට ළමයි මිලියන 1.1කට තමයි මේ පෝෂණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙන්නේ. මේක මිලියන දක්වා දෙක දක්වා වැඩි කරනවායි කියලා ගිය අවුරුද්දේ සැප්තැම්බර් වල තමයි කැබිනට් තීරණයක් ගත්තේ. නමුත් ඒක ක්‍රියාත්මක වුණේ නැහනේ. අපි දැක්කා අධ්‍යාපන අමාත්‍යවරයා කිව්වා මේ මිල 115 දක්වා ගෙනියනවා කියලා. කෝ කරලා? තාම කරලා නැහනේ. ඒක දැනුත් ක්‍රියාත්මක වෙන්නේ රුපියල් 85ට මේ ආහාර ව්‍යාපෘතිය වහාම උදු ප්‍රකාශ වලට පමණක් සීමා නොවි මේවට අවශ්‍ය පියවර ගන්න කියන එක තමයි අපි කියන්නේ.